ඕමල් පේ හිමිගේ ලයිට් බිල හෝටලයකටත් එහා පන්සල් විශාල ප්‍රමාණයකට විදුලි සහන ලබා දෙනවා විදුලි ඇමති කියයි. මහින්ද තැලිකෝරාලගේ තමයි ඉදිරිපත් කරන්නේ. ඕමල් පේ සෝභිත හිමියන්ගේ පන්සලේ විතරක් විදුලි ඒකක 6000ක් භාවිතා වෙන බවත් ඒක හෝටලයකටත් වඩා වැඩි ප්‍රමාණයක් බවත් විදුලි බල හා බලශක්තිය ඇමති කංචන විජේසේකර මහතා පැවසුවා කියලා තමයි වාර්තා කරන්නේ. ඉතින් පන්සල් විශාල ප්‍රමාණයකට විදුලි සහන ලබා දෙනවා යයිද ඇමතිවරයා කියලා තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර වැලිගම ආසන බලමණ්ඩලයේ සිටි ඇමතිවරයා මේ බව කිව්වා කියලා තමයි වාර්තා වෙන්නේ. QR ක්‍රමවේදය කියන්නේ සලාක ක්‍රමවේදයක්. ඒක අද කෙවෙන් කෙවෙන් වැඩි කරගෙන යනවා. මේ වසරේ පෙබරවාරි මාර්තු මාසයේදී උසස් පෙළ සිසුන් උසස් පෙළ විභාගයේ පෙනී සිටින අවස්ථාවේ අපිට අපු ලොකුම චෝදනාව තමයි පැය දෙකක් රාත්‍රී කාලයේ විදුලිය කපනවා කියන එක. හැබැයි හරියට මීට අවුරුද්දකට පෙර එනම් 2022 වසරේදී ජනක රත්නායක මහත්තයා අනුමත කරලා දුන්න උසස් පෙළ විභාගයේ පැවැත්වෙන කාලයේ පැය 11ක විදුලි කප්පාදුවක් කරන්න කියලා. අපි ඒක මේ අවුරුද්දේ පැය දෙකකට සීමා කරගත්තා. ජනවාරි මාසයේ පළමුවෙනිදා ගාස්තු සංශෝධනයකට යන්න ඔහු එකඟ වුණා නම් විදුලිය කපන්නේ නැතිව අපිට ඉන්න තිබුණා කියලා තමයි කාංචන විජේසේකර ඇමතිතුමා කියන්නේ. කොහොම වුණත් ඔන්න ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට හොඳ ප්‍රවෘත්තියක්. ඔබට පුළුවන් ඔන්න ඔබ වහන්සේලාට පුළුවන් විදුලි සහන දැඩි වශයෙන් ඉස්සරහට ලබා ගන්න. ඕමල්පි සෝභිත හාමුදුරුවන්ගේ යුනිට් 6000ක් යනවා. දෙයියෝ දෙයියෝ සාකි කොහොමද මේ ඉතර යුනිට්ස් ගානක් කියන්නේ? දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා දවසම AC මැෂින්ස් 3ක් 4ක් දාලා තියෙන එකකත් අපි දන්නවා රුපියල් ලක්ෂයක විතර බිලක් එනවා. එතකොට හිතන්න කොච්චර විතර බිලක් එනවද සෝභිත හාමුදුරුවන්ට? ඉතින් මම හිතනවා කොහම වුණත් හොඳ දෙයක් තමයි කරන්න යන්නේ. මොකද හැබැයි ඉතින් ඇත්ත කතාව සමහර පන්සල් වලට ඕනේ තරම් සල්ලි තියෙනවා නේද? සමහර පන්සල් වලට සල්ලි තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් හොයලා බලලා ඒ සහනියත් මිනිස්සුන්ට ලබා දෙන්න පුළුවන් නම් මම හිතන ඊට වඩා හොඳයි කියලා.